අයිබෝන් සුබ දවසක්. ලස්සන දවසක සුන්දර අත්දැකීම් ටිකක් එක්ක මම ආයිත් ඔබේ නිවහනට ආවා. අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්නට තමයි ස්වභාව ධර්මයේ අපිට කියලා දීලා තියෙන්නේ. අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න. අපි ආපු මාවතේ චුට්ටක් ඉසිඹුලන්න ගිමන් අරගෙන අපි මේ ගමන ඉස්සරහට යන්නට ස්වභාව ධර්මයේ අපිට පාඩම් ටිකක් කියලා දෙන කාලේ. ලස්සන කතාවක් අපිට චීනෙන් එනවා. චීන අපිට ගොඩක් උදව් කරනවානේ. ඉතින් චීන කතාවක් මම උදාහරණයක් විදියට ගන්න කියලා ආවා. හිතාගත්තා. මේ කතාව තමයි චීන උණ ගහේ කතාව. සාර්ථකත්වය ඔබ සොයා යනවා නම් අනිවාර්යයෙන්ම මේ චීන උණ ගහේ කතාව ඔබ දැනගෙන ඉන්නම වෙනවා. මොකක්ද මේ චීන උණ ගහේ තියෙන වෙනස? මේ ගහේ තියෙන අරුම පුදුම දේ මොකක්ද මේ කතා කරන්නට? චීන උණ ගහ අපිට ඉවසීම කියන පාඩම කියලා දෙනවා. අපි ගොඩක් වෙලාවට අර උත්සාහ කරනවා අද යමක් කරනවා හෙට ප්‍රතිඵල එන්න. එහෙම බෑ. දිනුව කියන්නේ ඇවිල්ලා කාලාන්තරයක් තුරා කැප වෙලා මහන්සි වෙලා ගන්න ඕන දෙයක්. ඒතර චීන උණ ගහේදී අපිට කියන කතාව තමයි එක්තරා ගහක් තියෙනවා චීනේ. මේ අවුරුදු පහක්ම මේ චීන උණ ගහට සාතු කරන්න ඕනලු මේ පැලේ තියෙන පොළවේ යටලු. මේ පැලේ තියෙන පොළවේ යටලු අවුරුදු පහක් මේ චීන උණ ගහට සාතු කරන්න වතුර ටික දෙන්න වෙනවා, කණිජ ලවණ ටික, පොහොර ටික ඔක්කොම දෙනවා. දුන්නට පස්සේ අවුරුදු පහකට පස්සේ තමයිලු මේ උණ ගහ පොළවෙන් උඩට එන්නේ. පොළවෙන් උඩට එන්නේ හිතන්න අවුරුදු පහක් පොළවේ යට තිබුණේ. පොළවෙන් උඩට එන්නේ ඊට පස්සේ. ආවට පස්සේ එක පාරටම සති පහක් ඇතුළත අඩි 90ක් උඩට යනවලු. මොකද්ද මේ කතාව? අවුරුදු පහක් අර බීජේ වෙලා තිබ්බ උණ ගහට ඕන කරන පෝෂණය අරගෙන සති පහක් ඇතුළත එක පාරටම අඩි 90ක් උසට යනවා. එතකොට මම ඔබගෙන් අහනවා ප්‍රශ්නයක්. දැන් මේ ජයග්‍රහණයේ මේ උණ ගහේ සාර්ථකත්වයේ තිබුණේ සති පහේද අවුරුදු පහේද? ඇත්තටම සති පහේ නෙමෙයි මේ ජවයේ අරගත්තේ ශක්තිය අරගත්තේ අවුරුදු පහේ. ඉතින් ඒ නිසා මෙතනදි කියන කතාව තමයි අපිට යමක් කරන්නට නම් බොහොම ඉවසීමෙන් කැප කිරීමෙන් ඉස්සරහට අපිට යන්නට වෙනවා. අපි සිහින ගැන කතා කරානේ. සිහින ගැන කතා කරනකොට අලුත් සංකල්පයක් ඇවිල්ලා තිනවා. ඔබ සාමාන්‍ය සිහින දකින්නේ නින්දෙදි. හැබැයි මේ අලුත් සංකල්පයේ මනෝවිද්‍යාත්මක සංකල්පයක් ඇවිල්ලා තිනවා. මේ සතිමත් බවත් එක්ක යනකොට සිහිනේ ඔබ ඇඳට යනකොට අරගෙන යන්න. සිහිනේ ඇඳේදී ඔබ දකින්නේ නින්දෙදී ඔබ දකින්නේ. හැබැයි උදේ නැගිටිනකොට අරමුණත් එක්ක නැගිටින්න කියලා කියනවා. ඔබ නින්දට යනකොට සිහිනයක් අරගෙන යන්න. ඒ සිහිනිය ලස්සනට දකින්න. ඒ දැකලා උදේ නැගිටිනකොට ඒ සිහිනියත් එක්ක අරමුණත් එක්ක ඔබ උදේට නැගිටින්න. අපිට ජීවිතයේ දිනන්නට නම් අනිවාර්යෙන්ම මේ කාල සීමාවේදී ලොකු කැපකිරීමක් සහ ඉවසීමක් එක්ක අපිට යන්නට වෙනවා. ඒක තමයි ජයග්‍රහණය කියලා කියන්නේ. එතකොට සාර්ථකත්වයේ කරා අපි යනකොට මෙන්න මේක තමයි වැදගත්ම දේ. අපි කිසිම කෙනෙක්ට ඉවසන්න බෑ. ඉවසන්න අමාරුයි. හොඳම උදාහරණයක් මම කියන්නම්. අපි මේ දවස්වල ඔලිම්පික් ඉවර වුණා විතරයිනේ. ඔලිම්පික් ඉවර වුණා විතරයි. අපි ආසම ක්‍රීඩකයෙක් ඉන්නවා මීටර් 100 200 දීපු එක්කෙනෙක් අත උස්සගෙන හිටපු මහත්මයෙක්. ජමේකන් ජාතිකයෙක් උසේන් බෝල් කියන මහත්තයා. එතුමායි කතාව මම මෙතනට අරගත්තේ මේ උණ ගහේ කතාවත් එක්කම කියන්නට. එතුමා උසේන් බෝල් කියන මහත්තයා රන් පදක්කම් 9ක් දිනලා තියෙනවා. එයාගේ අවුරුදු 20ක කාලය තුළ රන් පදක්කම් 9ක් දිනලා තියෙනවා. ඒ රන් පදක්කම් 9 දිනන්නලා තියෙන්නේ තත්පර 119යි දුවලා තියෙන්නේ. තත්පර 119ක් තමයි එතුමා දුවලා තියෙන්නේ. දුවලා තමයි රන් පදක්කම් 9 අරගෙන තියෙන්නේ. හැබැයි තත්පර 119 දිනන්නට දුවන්නට එතුමා අවුරුදු 20ක් කැප වෙලා මහන්සි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා උදේ පාන්දර ඉතාමත්ම වගකීමෙන් කියන්නට උත්සාහ කරන්නේ අපේ ජීවිතයේ ඉස්සරහට දිනන්නට යනවා නම් අපිට සිහිනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ සිහිනය පියවරෙන් පියවරට යන්නට
අපිට ඕන කරන හැකියාව අපේ තුල ඇති කර ගන්නට වෙනවා. ඊළඟ කාරණය තමයි ඒකේ ප්‍රතිඵලය දකින්න තෙක් බොහොම ඉවසීමෙන් ආකල්පය අපි හදාගෙන ඉන්නට වෙනවා. එහෙම දිනපු කට්ටිය තමයි මේ ලෝකේ බබලවල තියෙන්නේ. අපේ ලංකාවෙත් ගොඩාක් ඉන්නවා ඒ වගේ ඉවසීමෙන් දිනපු කට්ටිය. ඒ වගේම මේ ලෝකෙත් එහෙමයි ඉවසීමෙන් දිනපු කට්ටියගේ සාර්ථකත්වයේ තියෙන කිසිම කෙනෙක් මම හිතන්නේ නැහැ ලෝකේ ඉක්මනින් ෂණිකව හිතලා ප්‍රතිඵල අරගෙන ලෝකේ දින්න. ඒ නිසා අසාන වශයෙන් අද දවස ඉස්සරහට යනකොට හොඳට මතක තියාගන්න. චීන උණගහ වගේ වෙන්න. මතක තියාගන්න මං අයිත් කියනවා. අවුරුදු පහක් පොළොවේ යට හිටියේ ඕන කරන සීළු දේ ලබා ගත්තා. මාස පහකින් අඩි 90ක් උසට ගියා. උසේන් බෝල්ටත් ඒකයි වුණේ. තත්පර 119ක් දිව්වේ අවුරුදු 20ක් මහන්සි වෙලා. ඒ නිසා අපි දිනමු මේ ජීවිතය ඉස්සරහට යවමු. මේ සිහිනය ඉවසීමෙන් දැකලා මනා ලෙස කළමනාකරණය කරගෙන ඉස්සරහට යමු. ඔබට ජය නියතයි. සුබ දවසක්.